නමුතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමුෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. අක්කෝධනෝ විගත කීලෝ හමස්මි අනුතීරේ මහියේ ඒකරත්ත වාසු. විවටා කුටි නිබ්බුතෝ ගිනි. අතචේ පත්තයසි පවස්ස දේවාතිගෞරණය ස්මින්න් වහන්ස ගෞරනිය මෑණියන් වහන්ස සද්්‍යහන්ත පිගත්න්නේ අපි මේ දෙසිය හැත්ත එක්වන භවන වැඩසටහනට මතෘකාව සපයාගෙන තියෙන්නේ සුත්තනිපාතයේ ධනිය සූත්‍රයෙන්. ධනිය සූත්‍රයේ මතත ධනිය ගෝපාල සූත්‍රය කියලත් මේ සූත්‍රයට නමක් යෙදෙනවා. විශේෂෙන්ම එදා කෘෂිකාර්මික ජන සමාජයේ පිළිබඳව යම් පමණක විවරණයකුත් ත්‍රය තුලින් අපිට මතුරගන්න පුළුවන්. මොකද එදා අපි දන්නවා බුදුරජාන් වහන්සේ පහළ වෙන කාලෙදී කෘෂිකාර්මික ජන සමාජයක් එදා තිබුණ ආර්ථකයක් එදා තිබුණේ තිය මිනිස්සු ගතකරපු බොහොම නිදහස් ජීවිතය සරල ජීවිතය මේ ගාතා තුළින් විදා දැක්කෙනවා. අපි ටිකක් මේ ධනිය සූත්‍රයේ පසුල්මම ගැන විමසීමක් කළොත් ඉති ඒගේ එක් තරාන්දමක සිරිතත් තිබිලා යෙනවා ගොපල්ලන්, ගවපාලකින් සෑහෙන ගවයින් පිරිසක් එක්වාසු කරගෙන තිය එයට තන පහසුවෙන් ලබාගන්න පුළුවන් පිරිස් ඇසු කරමින් ඇතම් ප්‍රදේශ ඇසු කමින් තමයි වාසය කරන්න හැබැයි මේ වැහි සාරමාසේ ටිකක් ගංවතුර ගලන්න නැති බාධාවක් නැති ප්‍රදේශයක් තෝරගෙන එතන යම්කිසි නිවාහනක් හදාගෙන එතන නිකන් ගමක් බගේ හදාගෙන පිරිස එක්කාසවෙලා කාලය ගත කරනවා එතකොට තැනක මුළු ජීවිත කාලයම ගත කරන ස්වභභාවයකට වඩා මේ පිරිසහෙමනම් අර තනබිම් සොයාගෙන ඒ ගවයින් ඒඒ තැනට අරගෙනයාමින් ඉතිරි කාල පරිච්චේදය ගත කරනාව වගේම වැහි කාලේද එක තැනකට යමු වෙලා ඒ වැස්සෙම් බාධාවක් නොවෙන තැනක් හදාගෙන බොහොම සුරක්ෂිතව ඉන්න ජීවිකා ස්වභභාවයක් ජීවිත ප්‍රෘ්තියක් ගත කරලා තියෙනවා. තයතවට මේ ධනිය ගෝපාල කියන්නේෙ තන්නේ බන්ඳු සෑහෙන්න ගව සම්පතක් හිමි තැනැත්තෙක් එයාට දහස් ගනන් මේ ගමයින් ඉඳලතය නෝ ඒවගේ මයි එයාට බොහම කීකරු බිරිඳක් ඉදලතය නො දරුවන් රාශියක් ඉදලතිය නෝ දැසි කම්කරු ආදීන් සෑහෙන පිරිසක් ඉදලතියන තින්ගේ පිරිස බොහොම සස්ශ්‍රීකව කාලේ ගත කරලතියෙන. තෙක්තර අවස්ථාවකති දැන් වහින කාලේ උදාවනාට පස්සේ අර මහි කියන ගංගාව එකත් බොහොම ප්‍රසිද්ධ ගංගාවක් අන්නේ මහි ගන්තෙර මේගොල්ලු හදාගන්නවා ආරක්ෂිත බොහොමියක් නැතන් කුටියයක්ක් හදාගන්න. ගෙවල් රාශියක් හිදිකර ගන්නවා. අනේ ඒවා ඇතුළට දැම් මේගොල්ලෝ ඇතුල් වෙලා තැම වහින්න්නේ වැස්සට බොහම සූදානමින් ඉන්න. තීට කලින් කරන්න වැඩ කටයුතු රාශියක් තියනවා. එකකයන්නේ තැන් තැන්වල විසිරල්ලා ඉන්න ගවයින්ව ඒ අදාළ තැන්වලට එක් සුකරගන්නක ඒ ගොලන්ගේ ආරක්ෂා සලස්සනයක ඉළමට උන්ට යගුමනා කරන තනාදිය සලස්සනයක කෑම අහරමේ දෙන එක හිට පස්සේ උන්ට දුංගස්සනයක තිමවගේ ගවයෙන්ගේ පාලනය සම්බන්ධින් උන්ගේ අරක්‍ෂාව සම්බන්ධයෙන් කළ යුතු යම්සිිකාරයන් රාශික් තිේෙනවනං දැ මේ පිරිස එක තුයිලා අයිසිල්ල කරලා හමාරයි. ඉට පස්සේ අනිකුත් කම්කරුවාදීන්ගේ අම්කිසි උමනා පාකන්තිය නම් ඒවත් මේ ධනිය ගෝපාල ඇතුළු අනිකුත් ඒ ප්‍රධානීන් විසින් ඒ අටයුතු ටිකත් කරලා හමාරයි. දැ පිරිස තමන් හදාගත්ත මේ ආරක්ෂිත ගෙවල්ලා දේ දැන් ආරක්ෂිත වාසය කරනු දැ තොට සෑහෙන්නම් වැඩකටිදු රාශයක් නිම කරලා එසයල්ල සාර්ථකව අවසන් කල්ලා. මේ ඇඳේ හන්සේලා ඉන්නකොට තමයි ධනිය ගෝපාල්ලට වැටහෙන්නේ දැම් ඇතින් වහින්නේනෝ. එතකොට දැම් මේ වැස්සට දැක්සි ප්‍රශ්නයක් නැහැ. මොකද කරන්න ඕන දේවල් ටික ඔක්කොම සාර්ථකව නිම කල්ලායි තියෙන්න්නේ නුන් සි පශ්නයක් නෑ ඔොම ි ආරක්ෂිතව මේ හැඳී සිටිනෝ ඒකලන්ට යම්කිසි ආරක්ෂාව සපයන්න ඕනන් එසිියල්ල දැම් මේ ධනියගෝ පාලතුමා කිෂ්ට කල්ලායි තියෙන්නේ එයාගේ යට තයන්නේ යම්සිකම්කරුවන් ආදී පිරිසක් න ඒ පිරිසත් බොම තෘප්තිමත්ව ඉන්නවා තමන්ගේ බිරිඳ ඇතුළු ඒ අනෙකුත් පිරිසත් දරුවන් බිරිඳ ඇතුළ අනිකුත් පිරිසත් බොම හොඳින් වාසයකන තියනිසා දැම් මෙයාට එක්තනාන්දමක තෘප්තිමත් බවක් තමන් ගත කරන ගෘහජීවිතය එක්තනාන්දමක තෘප්ති මත් බවක් ද මේ අවස්ථාද දැනෙනවා. දැනිලත් මේ වෙස්සට ඉතින් ආරාධනා කරනව යායටට කැමතිර වහින්න. ඒකාාතකින් අර තමන්ගේ සශ්‍රීකත්වයත් ඒවගේ දැන් තමන් වෙහෙසෙලා වැඩකිරීමේ ඒ තෘප්ති මත්භාවත් සාර්ථකවීමේ තෘප්ති මත්්භාවයක් දැ මේ වාක්‍යවල මේ ගාථාවල නිරූපණය වෙන. ඒකතක එකකටි තේරවා දැ බුදුජාණන් වහන්සේත්. බෝගසුක් අත්තිසුක ආදීවශයෙන් සැපයේ අවස්ථාවන් පෙන් ලා තියනවා. තැන් ගෘහජීවිතයක් ගත කරනට අපිට ආර්ථක වශයෙන් යමක්කමක් තබාගැනීමමවශ්‍ය තොට ඒක අත්තිසුකයක් වශයෙන් පෙන්නවා. එක කියන්නේ මුදල් හදල්ල එන්න පුුවන් වස්තුවක් එන්න පුුවන් ඒ අපිට තියෙනවනං හෙතකොට අපි යම්පමණක සාර්ථකත්වයක් ගෘහ ජීවිතයකර පෙන්නුම් කරනවා. බොෝගසුකයක් කියලා කියනවා අපිට ධනය තියෙනවන හෙමත් නැත්තං බෝගයන් ඒ කාල හැටට ෘෂිරමික ජවිතයක දිනම් ඒ වගාවන් ශාශත්‍රීකනං හේ බන්ඳු බොහෝග සුකයක් අපිට දෙතොට දැනෙනවා යමක්කමත් තිබීම නිසා පහල වෙන සතුටක් ඒ වගේමයි බොහෝගයන් ශ්‍රස්ට්‍රීකවීම නිසා ඒ කෘෂිකාර්මික සමාජයේ ඒ පහළවෙන්න සතුටක් ඉරත් එහාගේල අනවජ්්‍ය සුක්කයක් මකද තමන් නිවර දිව ජීවිතය ගත කරනවා ඒ තරම් වැරද්දක් තමන්ට සිද තිං සිද්ධවෙන්න හ තමනුත් අනුනුත් බොහොම සිල්ලුවත්ව වාසයකනු නිර වාසය කරන මගේ ඇතින් මටවත් අනුන්ටවත් වරදක් සිද්ධවෙෙන නැකේලාලයි තමන් ගැන ඇතිවන නතෘපතියක් තමන් ගැන ඇතිවෙන අහිංසක සතුටක් අනව්‍ය සුකයක් වශයෙන් දහම පෙන්න තිෙන. එතකට මේ එක පැත්තකින් ධනිය ගෝපාල මෙබඳු සතුටක් බක්තිද අවස්ථාවක් ති ගෘහ ජීවිතක මෙැබඳු සටක් අත්‍ය වශන එම නැත හැම තිස්සම තින් අපතෘප්ති කරවක් අරකම්බුණේ නෑ මේ හම්ුනේ අරක මදි මේ මදි කෙල් හම තිසම. හිත වදදිනගතියක් තමයි අපිට තියෙනෙ. ඇැබැයි අපිට පුළුවන්න්නම් ලදදයෙන් සතුට වෙන්න. අපිට උපයගත්ත ධනයත් යේනෙන නම්මහන්සේලා වැඩකල්ලලා ද හඩිය මහන්සේෙන් වැඩ කල්ලා උපේගත ධනයත් තිෙනනගේ ලබපු දේ ගැන සතුටක් බුක්තිද ගන්නවස්ථාව තියෙනවා. අනවජ්්‍ය සුඛයක් බුක්තිනින්න අවස්ථාව තියෙනවා. කෙසේ නමුත් දැම් මේ ධනිය ගෝපාලතුමා ඒ වගේ මේ බොහොම සතුටින් වාසය කරන මේ මොහොත්ෙදී වහින් එන ආකාරය දැකලා තමන් බොහොම සුරක්ෂිද බවත් තේරුම් ගිහෙල්ලා එක්තරන්දපකින් අභිෝගයක් කරනවා වැස්සට කැමතිනම් වහින්න කියලා තියක ගාථාවකින් සඳහන් වෙන්නේ අක්කෝදනෝ දුුද්ධකීරෝ හමස්මි අනුතීරයේ මහියා සමානවාසෝ චන්නනාකුටි ආහිතෝ ගිනි අතසේ අතචේ පත්වයසි පවස්ස දේව අක්කෝදනෝ දුද්ධ කීරෝ හමස්මි දැම් මේ ගෙදර ඔක්කම ඌූමනා කරණ රාත්‍රිය ආරය හොඳට පිියලකළ අවසානයි දැන්. බත් කිසි හමාරයි. දුද්ධ කීරෝ හමස්මි දැන් මේ ගවදනුන්ගෙන් කිරි දොවලත් අවසානයි. දා දවසේ කටයුතු සෙල්ල දැන් හමරවෙලා තියෙන්නේ. අනුතීරයේ මහියා සමානවාසෝ දැන් මේ මහි ගන්තේරේ තමන්ගේ අනෙකුත් සමඟ බහොම සුවසේ සමගයෙන් වාසයකරන අවස්ථාව. චන්නන්න කුටි මගේ මේ ගෙදර අනි සියලුදනනා ෙවල් හොඳට සෙවිටි කල් ලතියන්නේ නිසා වැස්සේක මට ප්‍රශ්නයක් නෑ ආහිතෝ ගිනි ඒවගේමයි ගිනි අවුල ලතියන්නේ අපි දන්නවා යිදාකාලේ අද වගේ විවිධාකාර තාක්ෂණි කමවලම් මොකක්ත් තිබුණු හ තිමේ ගිදරක්වුලෝ ගත්තර පසේක නිවාගන්නඇතුවත් බා ගනීම අත්‍යවශ්‍ය වෙනවා තකොට මේ පිරිසත් ඒ තමන්ට ආහාර පිසගැනීම සඳහාෝමනා කරන ගින්දරත් අවුලෝ ගෙන තියෙනවා වහලත් හො හෙහිිඩි වෙලා හින්ද වැස්සයි කිය ප්‍රශ්නයක් ඇත්තෙත් නෑ දෙනුන්ගෙන් කිරිද්දෝවාගෙන හමාරයි තමන්ගේ අනිකුත් පිරිසත් එක බොහොම සුරක්ෂිත වාසයකරනවා කිසි ගැටලුවක් නෑ. අතචේ පත්හේසි පවස්ස දේව එනිසා වැස්ස වැස්වලාක දෙවනි ඔබතුමාට කැමතිනව වහින්න කෙලික අරධනවක් කරන්න මේ අහකිෙන ඉන්නවා ඇත්තිෙන් දලා බුදුරජාණන් වහන්සේ. දැ මහි ගන්තරයි බුදුරජාණන් වහන්සේ වැඩවාසේ කරන තැනයි අතර අත්ති විශාල දුර ප්‍රමාණයක් වයෙනවා බුදුරජාණන් වහන්සේගේ දිවකනට මේ මහි ගෝපාලගේ මේ ආරාධනාව මේ කරන උදම් ඇනීම ඇහෙනෝ. එ මෙතන හරි ලස්සන දෙයක් සිද්ධ වෙනවා බුදුරජණන් වහන්සේ දකිනවා මේ මහිගෝපාල ධනිය ගෝපාල බොහොම මේ බව සම්පත්ති තියෙන හෙමත් නැත්තං නිවන් දකින්න රහත්වෙන්න පින් තියෙන තැනත්තෙක් බව බදුරයන් වසසි දකිනෝ එබම නක් නෙමේ එතුමාගේ ගෝපිකා කියන ඒ බිනි දත් ඇයටත් රහත්වෙන්න පින තියෙන තැනැත්තියක් බවත් බදුරයන්සි දකිනෝ හැබැයි මේ ඉන්න තැන බොහොම අනාරක්ෂිතයි ධනිය ගෝපාල හිතුවට දැන්වං ඉන්න බොහොම ආරක්ෂිත තැනක එක්ොම සරුව සම්පූර්ණයි කොච්චර වැස්සත් මට ප්‍රශ්නයක් නැහැ කියලා අද මේ රාත්‍රියයේ වහින වැස්සෙන් මුළු ප්‍රදේශයේම ගංවතුරට යට වෙලා බැරි වෙලාවත් මේ පිරිස මෙතන හිටියොත් සියල්ල ජීවිතත්වයට පත්වෙනවා. දැ බුදු නුවලට මේ හසු වෙනවා ගෝචර වෙනවා මේ එහාතියන විපතාත්. ඒවගේ මේ දෙදනාගේ තියෙන කුසල සම්පත්තියත් බදුජාණන් වහසගේ බුදුනුවන්ට හසුවෙනවා ඉති මෙතැන්ද එක්තරාන්නමකින් බුදුරජයන්හන්සේ ඒ උන්වහන්සේගේ පිළිඹඹ වෙන මහා කරුණාවකින් එතනට වැඩම කල්ලා මේ ගාතාවට ප්‍රතිවෘත්තර සපයමින් හෙක්තර සංවාදයකට පිවිසෙනවා. තැන් බැරි වෙලාවත් මේ දේ කළේ නැත්තං ධනිය ගෝපාල තුමාත් එතුරුවන්ගේ බිරිඳත් අනිකුත් සිරු දෙනාත් අන්වතරට හසේ ජීවිතක්ෂයට පත්ව. තිනිසා එක්තරාන්දමකින් බුදුරජණන් වහන්සේ මැදිහත් වෙලා පිහිට වෙච්චා අස්ථාව කකශය දකගන්න පුළුව ති මේවාගේම අපි දන්නවා හලත් තියෙනවා විධ අවස්ථාවන් අංගුලි මාල. අන්තිම මොහොතෙ හිටි අම්මගේ අතකපල හරි ඇංගිලි මාලයේ සම්පූර්ණ කරගන්න අවස්ථාව හිටි. අම්මත් දැන් පෙනි පෙනි එනවා. එච්චරට බොහොම චන්්ඩ පරුෂ බවට පත්වෙලා ගුරු පඩුරු දෙන්න දහස්සක් දෙනගේ ඇඟිලි කපන්න දැන්සූ දානම නමසි අනුනමයක්ම කපල ඉවරයි එකයි තවතියන්නේ අම්මාවත් කපනෝ. ඔන්න එඇැනදි තමයි බදුජාණන් වහසේ තෙන්ට වැඩල පිහිට වෙන්නේ තව පොඩ්ඩක් එහෙම මෙෙ ුුණනම් අනන්තරිය පාපකර්මයක් කල්ලා අංගුලි මාල සඳහටම අපාගත වෙනවා තිය නිසා පිහිට වෙන්න බැරි තැනකට පත්ව වෙනවා ති එතන බුදුරජන් වහන්සේගේ වැඩම කිරීමත් මහා කරුණාවකින් අවස්ථාවෝචිතව පු වැඩම කිරීමක් වශයෙන් අපි හඳු ගන්න පුළුව මෙතනත් මේ ධනිය ගෝපාලතුමාගේ අවස්ථාවදිත් තැම්ම කරන වැඩම කිරීමන්නේ බන්ඳුම මහා කරුණාවකින් කළ මැදිහත්වීමක් වශයෙන් අපිට තේරුම් ගන්න පුළන් ැ එතකට අර ධනිය ගෝපාලතුමා මේ බන්ධු ප්‍රකාශයක් බොහොම උදම් එනීමක් කෙරුවට පස්සේ බුදුරණන් වහන්සේ ප්‍රතියුත්තර සේයනො ැයිතොට මේ ප්‍රතියුත්තර සපයන ගාථාවල එක්තරාදමක සාහිත්‍ය මේ රසයකුත් තියෙන එක කියන්නේ අරය කියන්න ගාථාවට හරි යන විදිහට මයුද කියන්නේ. ඒ ප්‍රාස රැසයක් මතුවෙන විදිහටමයි ඇැම්මලාවට කියන්නේ. ඒකට උත්තරයක් තියන විදිහටමයි ඇැම්මලාවට කියන්නේ. එක්කෝ ඒ වචන මනිිපඇත්ත හරෝල වගේ තමයි කියන්නේ. තේ නිසා ගෘහජීවිතයක සතුට භුක්තිවිඳන්න බව හැඟවෙන්න ගාතා පෙලක් මේ ධනිය ගෝපාලතුමා ඉදිරිපත් කරද්දිී අධ්‍යාත්මක ජීවිතයක තියෙන සතුට සබන්ධෙන් බුදුරජණන් වහන්සේ ප්‍රතිඋත්තර සපයන තින්සා එක්තරන්දමක විවාදයක් වගේ සංවාධයක් වගේ මෙතනේ යන්නේ ධනීගෝත් පාලතුමා උදම්මනවා තමන් ඔහෝම ගත කරන මේ ශස්ශ්‍රීක ගෘහ ජීවිතය සම්බන්ධෙන් බුදුරජාණන් වහන්සේ උත්සර සපයනවා තමන් වහන්සේ ගත කන අධ්‍යාත්මක ජවිතය තියෙන සුවය සම්බන්ධය තිනිසා මේ පැති දෙකල් අතරකිරෙන විවෘත සංවාධයක් වගේ ති අපිට තින් මේ දෙපැත්තම ඉතිං සලකළ බලන්න වටිනෝ දැන් බුදුරියන් වහන්සේ හොට දෙන්න පිළිතුර දැන් ධනය ගෝපාලතුමා කිව්වේ මේ බත් කිස කරලා හමාරයි ඊළඟට කිරි දෝලත් ඉවරයි හිලාට මේ මහිී ගන්තෙර මම අනිෙකුත් පිරිසත් එක්ක දැන් ගෙවල් දොරවල් හදාගෙන ඒවත් හොඳට හෙවිඩි කරගෙන ගිනිි අවුලුවාගෙන වාසය කරන්නේ. කිසි ප්‍රශ්නයක් නෑමට වැස්සයි කලා බෙසේ බාධාවක් නෑ. නැන් බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා අක්කෝධනෝ විගත කීලෝ හමස්මි. දැන් අර ධනය ගෝපාලතුමා කියන්නේ පක්කෝදනෝ දුද්ධීරෝ හමස්මි. බුදුරයන් වහන්සේ ක අක්කෝදනෝ විගත කීලෝ හමස්මි තු අපට තේරම මේ ගාතා පදවල හරි ලස්සන ගැලපීමක්. ුදුදයන් වහන්සේ අර මෙයාගේ ගාතාවට දෙන්න පිළිතුර ඊටම සරිලනන්දමින් ඒ වචනම අනි පැත්ත හරවලලා ඒවම ළඟ යන වචන පාච්චි කරලා තමයි ගාතා බන්ධනය කරලා තියන්නේ. ති උන්හන්සේ තුළ තිබිච්ච එක් තරාන්දමක සාහිත්‍යමය කුසලතාවයක් ගීතමය ස්වරූපයක් මෙ තුළින් හඳුලගන්න පුළුවන්. අක්කෝදනෝ විගත කීලෝ හමස්මි දැමුුදුරයන් වහන්ස දැම්මේ ධ්‍යාත්මික පැත්තකින් කරන විවරණය. අක්හෝදනෝ උන්හන්සේකම කිපීමක් නෑ කිසිම කේන්තියාමක් දේශයක් ඇත්තෙම නෑ. විගත කීලෝ හමස්මි දැන් ආධ්‍යාත්මයක වශයෙන් හිතේ පහළවෙන්න පුළුවන් තද ගතියක්. හෙමත් නැත්නං ගුණයක් වගා කරන්න බැරි එක් තරාදක වද භාවයක් වගේ. හිතේනිකම් වද භාවයක් වගේ. එහෙම එකක් ඇත්තෙත්නෑ විගත කීලෝ හමස්මි. අනුතේරයේ මහි ඒක රත්තවාසු දැන්. ධනියගෝපාලතුමා කිව්ේ අනුතීරයේ මහියා සමානවාසු මම මේ කාලයක් එස්සේ මේ මහිගන්තර මගේ පිරිසත් එක වාසය කරනු දිගට වාසය කරන. අදත් ඉන්න මම වැස්සයි කරමට ප්‍රශ්නයකුත්නෑ. එහෙම නිකං අර දීර්ගඉන්න ගතියක් මෙතන එයා කියන්නේ බුදුරන් වහන්සේට වෙරත් පිදිහට කියනවා. අනුතීරයේ මහියේ ඒ කරත්වවාසු. මම එක දවසයි එක රාත්තවය මන් මෙතන මේ ගත කරන්න. තුකට තවත් පැත්තකින් අර ගෘහ ජීවිතයක අපි බලාපොරොත්වෙන ඒ දීරික කාලීන සැලසුම්ගයක් දොරක් හදාගෙන සදහටම එතන ඉන්න ගතිය වෙනුවට බුදරයන් වහන්ස දිරිපත් කරන නයිස්ක්‍රම්ය ජීවිතයක තියෙන තාවකාලිකෝ යමක් රාත්‍රය ගත කරන අන්නේ ස්වභාවය පිත නිරූපණය වෙනවා. මේපිින්තුන් අහල ඇති ඇතැම් බුද්ද කාලදදි භක්ෂුන් වහන්සලයින්ඳද තිෙන අර දුතාාංගා රක්ෂා කරන හස එක අයක් ගත කරන්න එක තැනක ඊළඟරයි ගත කරන්නේ තවත් තැනක ඊනගරයි ගත කරන්නේ තවත් තැනක අනගේ බොහොම අපිස් ජීවිතයක් ගතකරපු චරිත ඔය මහාකාශ්‍යපාදී ස්වාමීන් වහන්සලාගේ ජීවිත කතාව අපි හලතිනවා එෙතකොට අර ගෘහ ජීවිතයක් නිරූපණය කරන ඒ ශස්්‍රීකත්වය ඒ බලාපොරොත්වෙන නිත්‍ය සභාවය වෙනුවට දැම් බුදුරයන් වහසේ මේ පැත්තිං ම් මේ ගත කරන්නේ කර ආත්‍රියයයි මෙතැන කියලා උත්තරයක් දෙනවා දැන් ධනියගෝ පාලතුමා කියනවා චන්නනාකුට්ටි ආහිතෝ ගිනි එකයන්නේ මගේ ගෙදර හොඳරයට වහලක් හෙවිලි කල් ලතියනෙන ගිනි අවුලෝලතියෙනවා කියලා බදුරයන් වහන්සේ පිලිතුරු දෙනවා විවටා කොටි මගේ කුටේ සම්පූර්ණය වහල ගලෝ ලතියෙන්නේ සම්පූර්ණය විවෘතයි ඒ වගේ මයි නිබ්ුතෝ ග ගිනි නිවිලායිතියන්නේ හරි ගැඹු රක්ේන දැන් අපි දන්නවා මේ දහම හික්මෙන කෙනෙක් විශේෂෙන්ම විනයේ හික්මෙන කෙනෙක්. අපි ශික්ෂාපද ආරක්‍ෂා කරනකොට විශේෂයෙන් සඳහන් කරන දෙයක් තමයි විවටෝ විරෝචතින පටිච්ෂන්නෝ ද මේ බුද් ශවාසනය කෙරෙන්ෙන එක ප්‍රධාන ප්‍රකාශයක් තමයි මේ බුද්දු සසුන ධර්ම විනය දෙක විවෘත වූ තරමට තමයි බබලන්නේ නැතුව වහලතිවිච්ච විදිහයට නෙමේ ඇැම් මත්‍රාධිය යේයනවා දැන් හින්දූන්ගේ බ්‍රහ්මණීන්ගේ මන්තරාහරමිතියන ඒ ැහල තියෙනක තම තින් ඒට ආරක්ෂාවක් දෙනවයි කියෙලෙගු ලොක කියන්නේ එහම ැතනන් ඒවැ ලක වටකමතියවා කිය කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ බුද්ශාසනයේ ධර්මවිනය දෙක විවටෝ විරෝච්ති. විවෘත්ත වූ තරමට බබලනවා කිය කියනවා. ඒවගේමයි අපේ අතින් යම්සිි වැැද්දක් සිද්වන හම ඒ ප්‍රකාශ කලා නං ඒ හෙලි කරානං ඒ සංඟවගෙනඉන්නේ නැතුව එක නොකලාවගේ නිකම් වහන්කරන්න ඉන්න ඇැතුව එක හෙළි කරානං එපාමන්නකට ශාන්තියක් දැනවා. තේ නිසා භික්‍ෂන් වහන්සේට බුදුරාන් වහන්සේ විශේෂයෙන් මතක්කන්නවා මනොවාම හරි තමන්ගේ ඇතින් අත්ත රැද්දක් වුණනාලං හිතල හරිම රද්දක් වුණනාානං ඒ සඟවගෙන ඉන්නතුව හෙළි කරන්න කියලා. හෙළි කිරීමෙන්ම තමන්ට ශාන්තියක් සුවයක් වරද නිවරද කරගන්න අවස්ථාවක් සැලසෙනවා. තිය නිසා නත නතත් ඒ ලද නොකර ඉන්න ඒනඟට තවන්ගේ සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් බොහොම අව්‍යාජව උපතිසත් දෙනව ඇතකොට දෙ අපපි ඇවැත් දෙසනවා කියලා කියනෝ තවරට භික්ෂ භික්ෂුණීන් අතර ඔන්නඔය ඇවැද දෙසීමේ ක්‍රියාපිපාටයක් ක්‍රියාත්මක වෙනවා මොකක් හරි අතින් අතින් වැදක් වුණනානං එක ිහිල්ලා තවත් තමගේ සබ්‍රහමචරන් වහසේ නමකට බොහොම නහතමානීව ඇඳදිලි බැඳගෙන කියනවා මගේ ඇති මින්න මේ වැරදි සිද්ද වුණාම් බොහම අසිහෙන් කාලේ ගත කරමේ වෙලාේදි එනිසා මෙන්න මේ ආකාරයෙන් වැරද්දක් මගින් සිද්ත වුණ කියලා ොහොම අව්‍යාජව නිරහංකාරව කියනවා එතනති ර හැදෙන්න්නු ඕමනාව ඒක වරදවැරදක් නොකලාවගේඉන්නවා වෙනුවට වරද විවෘත කිරීමක් වරද හෙළි කිරීමක් තුර මෙන මේ චන්නනා කුටි කියන මෙන්න මේ තත්ත්වේ වහල ගලවා දැමීම වහන් එනෙ හැදැන් විෘත භවක්තියන්නේ මේ පැවිදි ජීවිතය කොන්න වවෘර්ත බව බුදුරාන් වහන්ේ ශේෂයෙන් අගේ කරලා තියෙනවා. එතන ජීවිත දෙකක් නැහැ. ඇතුළේ එක ජීවිතයෙකුත් බාහිට තව ජීතයෙකුත් නහැ. කුටේ ඇතුළෙදී ගතරන ජීවිතයත් කුටියෙන් පිටද ගත කරන ජවිතයත් එක වීයුති එකක් වියයුති අපි එක බාහිට එක මුහුණක් පෙන්න්න ගෙන ඇතුළත වෙන මුහුණක් නම් අපේ තියෙන්න්නේ එතන තින් දෙබිඩි පිළිවතක් තින්සා බුදුරජාණන් වහන්සේගේ තියෙන්නේ අන්නේ විවෘර්ත බවක් මිසක්. බිටි පිළිවතක් නම සනිසා බදුරාන් වහන්සේට කියනවා යමක් කියනවද ඒ අන්දමින්ම කරනවා යමක් කරනවාද අන්ඳම්මම කියනවා යතාවාදී තහාකාරිී යථකාරී තතාවාදී යම් අන්දමකින් අනිත්කෙනෙකුට කියන ඒ අන්දමිම තමයි භාගුතන් වහන්සේ ක්‍රියාමක වෙන්නේ. ඒ දෙකාතර කිසි පරස්පරයක් නෑ. ඇති මේ ගුණේ නිසා වන්හන්සේ ජීවිතය හරි විවෘත්තයි කාටත් වෘත්තයි නො සංඟවන ගතියක් තියනවා. කිසි දෙයක් සංවගෙනනෑ උන්හන්සේගේ ධර්මය පවා කිසිම ගුරු මුෂ්ටයක් තියාගෙන නෑ. භාගතුන් වහන්සේ පිරිුණුවන් පාන ඔන්න මෙන්න කියලා. බොහොම වෙහෙසට පත්වෙලා දැඩිව ගිලන්න එලා වාසේකනක දැන් ආනන්ද සාමීන් වහන්සේට මේ බොහොම අමාරුයි හුනාස්සක න මගගේ නිකන් දිසා මාරුණනාාවගේෙන අපි ැන උතු දක්ුණ මාරුණවා ත්ට පත්වා අන්දහාමුදුර. ඊට පස්සේ ඒත් ආනන්සායිනස කිය නවා මේ බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් භික්‍ෂූන් ආමන්ත්‍රණය නොකර පිරිනුවන් පානෙක් නැහැ කියෙන මට හිතනකොට පුංචි අශ්සිල්ලදරුන කියල. පස්සේ බුදුරාන් වහන්සේ ගිලන් බවින් අතමිදුරට පස්සේ උන්වහන්ේ ගවට ගහිලා මේ ප්‍රකාශය අනන්දුශමිනාස කරනවා. එතකට බුදුරාන් වහන්සේ අහනවා ආනන්ද මොකදම මගේ බලාපරොත්වින් තවදරටත්. මම මේ භික්‍ෂූන් වහන්සේලා මේ භික්ෂ භික්ෂුණීන් මගේ අනසක අටතේ පවතින්නේ කියෙන හි බලාපොරත්වක් මගේ නෑ ඒ වගේ මයි මම හෙලි නොකරපු ධර්මයකුත් මගේ ඇතේ නෑ. යමක් මේ සංසාර දුකින් අතමිදීම පිණිස උමනාාවෙනවනංගන්නේ දහම නොවල හා ගුරුමෂ්ටයක් තබාගන්න නැතිව මම දේශනා කරලා තියෙනවා. ඇති ඔන්න ප්‍රකාශය අතිශය වැදගත් මෝද ශාස්තෘන් වහන්සේ වශයෙන් උන්වහන්සේ ම කරුණාවකින් අනුකම්පාවකින් ඒ කළයුතු ශාසනකෘත්තිය න්හසේක වියුතුයේ බුද්ධ කෘත්ය කරලා හමරයි. ඒක සිම සැඟවීමක් වෙලා නෑ. දේශනා කළ යුතු යම් මක් තියන පූර්ණ වශෙන් දේශනා කල තියනො කිසිම ගුරමෂ්ටියක් බාගන නැව. තියනිසාත් උන්හන්සේ ජීවිතය හරිම විවෘත්තයි. තියනිසා මෙ විවටෝ කුටි කියන කාරණය හරිම වටිනෝ. නිබ්බුතෝ ගිනි උන්හන්සේ නිවිලයින්නේ. ගිනි පත්තු වෙන්නේ නැහැ එවිෙනට ගිනි නිවාගෙන ඉන්නේ. ඒකත් අපි දන්න. වීම ගැයි උන්හන්සේ දේශනා කරන්නේ තමන් වහන්සේ නිවිලා අනුන්ටත් නිවීමක් ළඟාකර ගැනීම සඳහා දහමක් දේශනා කන්න. ඉදුර පිනාාද මේ බුදුරජයන් වහන්සේ දෙන උත්තරේ එක පැත්තකින් හරිම සාහිත්‍යමේ රස්සයක් තියෙනවා තවත් පැත්තකින් එක්තරාන්දක ප්‍රතිපදාවක් කෙරෙහි අපි යොමු කරනවා. අර ගිහි ජීවිතයකට වඩා බොහොම සුන්දර ආධ්‍යාත්මික ජීවිතයක් වෙත අපි යොමු කර ගටතියක් මේ පිතුර තියෙන. මෙතන එක ප්‍රකාශයක් ෙනව මේ චේතෝ කීල සම්බන්ධින් තැන් අපේ හිතේ යම් යම් සැක පහලව නොත් ඒක අපිට හරි නිකං හිතේ තියෙන ගුණයක් දියුණු කරගන්න ඇහිරීමක් නැන් ගුණයක් දියුණු කරගන්න බාධාවක් බවට ඒ පත්වෙනවා. එබන්දු සැක පහක් ගැන චේත කීල සූත්‍රේදි සඳහන් කරනවා බ සැක ඇතර මේ අප වටේ පිටෙන්මයි පි හදාගත දෙේවල් නැතු මේ මහා ධර්ශික සැක නෙමේ මේ කතා කරන්නේ. උදාහන්නෑ කශය කියනවනම් තමන්ගේ ශාස්තෘූන් වහන්සේ ගැන තිෙන සැකයක්. ඇැතැම් කෙනෙකොට බදුරයන් වහන්සේ ගැන සැකයි විවිධ සැක තියනෝ ඇත්ත වශයම මේ බුදුගෙනාද නැත්තන් කොහෙද බුදුනේ ඒ රටේද මේ රටේද තින් නාප්‍රාර වශන තියෙන. තකොට දැන් එහම න්නකොට දෙකට දෙතෑවර ගතතියක් න හිතේ නතවොට ගුණන අද්‍යියුණු කරට අපහසු ගතියක් තියෙනවා නේද. අප විශවාසනය හරිටම මේ ඇත්වෝශයෙන් මොකද ලාත කියලා බුදුරයන් වහන්සේ ජීවිතය දැන් අපි දැන් කතා කලා හරිම වියෘතයි කිසිදයක් සඟවල නැහැ එහෙම තත්ත්වයක් අපි හොඳට තේරනවනම් හොඳට එම බේම පේන්න තියෙනවනං තර මාර්ගි වෘතයි වන්හන්සේ ගත කරපු ජීවිතය දේශනාකරපුද ද හාම උන්වහන්සේ අනුගමනය කරපු ශ්‍රාවක ශ්‍රාවිිකාවන් ති හැමදයා දෙනා ගෙන පි හොඳට විවෘත බවකින් විමසන්න පුුවන් බවකින් යුක්තනං සැක හැරලා එසනහට යන්න පුළුවන්. නමුත් අපිට තිේෙනවාවලක් ශාස්තෘන් වහන්සේ ගැන සැකයක් එතවට උන්වහන්සේගේ දහම පිළිපැදීම සම්බන්ධනුත අපිට ඒ තරං ගූමනාවක් ඇතිවෙන එකක් නෑ. තිය නිසාම් එන්න මේ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගුරුවරයා කෙරෙහි ඇතිවන සැකය තුළල ගුණය අද ුණුරගන්න බාධාවක් වෙනවා එමර අපි මුලින්ම ශාස්ත්‍රෘන් වහසේ කෙරෙහි තිනෙන සැකේ දු කරගන්න වශ්‍යයි උන්වහන්ේ ගැන ්‍රදධහාවක් ඇති කරගන්න වශ්‍යයි ඉති මේ ශ්‍රද්ධාව එක පැත්තකින් මුලදී අපිට සියල්ල දැනගෙන අපි තුළින් ඒක දැකගෙන ඇතිවෙන ්‍රද්ධාවක් නොවවෙන්න පුුව මොක ගැඹුරු දමක් ඒ පාට්ට මේ සියල්ල සාක්ෂාත් කරගන්න අපිට හැකියාවක් නැහැ නමුත් අපි විශ්වාසයක් ඇති කරගන්න අප අපිට රෝගයක්වැළඳන හම තාම රෝගයේ වැනදිනා නන්තියෙන්න්නේ අනිත් ඇයි කිව්වොත් මෙන්න මේ අහවල් වෛද්‍යවරයා බොහොම දක්ෂයි මේ රෝගයට හොඳට කලින් ප්‍රතිකාර කල් තිනවා ඒයට සුව වෙලා තියෙනවා කියෙලා කිවොත් ඔන්න අපිත් ඒ වෛද්‍යවඩයා ගවතයනවා තටි ඒ වෛද්‍යවරයා කැෙන අම්ි විශ්වාසයක් තියනවා ඒවගේත මෙත නත්න් මේ බුදු කෙනෙක් සරණ ගිහිල්ලා ඒ ධර්මය අනුගමනය කලපු කරපු පිරිසක්කි න්නෝ ඒ ඇය සාක්ෂාත් කරපු දහමක් තියෙනවා අ ප්‍රතිඵලයක්ත් ේෙනවා ඒ ගමන ගැන අපිට යම්සු ශවාසැක්ක වෙනවා අපි එ නිසා එබඳු ප්‍රතිපදාවකට පිවිසෙනවා අන්න ඇතින්දි ශ්‍රද්ධාව මූලික වෙනවා එදකොට පිනුවත්න්නේ ඔය ්‍රද්ධාව මූලික කරගෙන අපේ පටන් ගන්න ගමන මේ බුදුදහමේ තියෙන එක ලක්ෂණයක් තමයි ඒක අන්ද භක්තියකින් දිගට යන ගමනක් නෙමි මුලදදි ටිකක් අනුමාන ගතියක් තියෙන්ෙන පුළුවන් විශ්වාසය මත පදනම් වෙන්න පුුවන් හැබැයි පස්සේ පස්සේ එකටික මේ ගමනේ ප්‍රායකය දෙන්නේ දෙන්න මේක තමන්ට සැක හැර සාක්ෂාත්වෙන ගතියකට නැත්ත තමා තුළින්ම මේ දැනන තේරෙන ගතියකට පැමිණින් ඕන එකකට තමයින්න නිවරදිී ශද්දාවක් ඇතියෙන්නේ අපි ඒකට කියනවා හොඳට ඕකපන සද්හ හොඳ බැස ගත සදදහවා දැන් නිකං විශ්වාසයේ මත පදනම් ඇත සදහවක් නෙමේ තමන් තුලින්ම දැකලා රන්න තිෙන්න මේකයි කියෙ තේරුන්ගේ හිල්ලා මෙ මඳු දහමන් දේශනාකරපු ශාස්තෘන් වහන්ේ මොනවගේ තැනකද ඉන්නේ කියලා නිං තමන්ට වැටහෙලා ඒ ඇතිවෙන ස්‍රද්ධාව කම්පිත සද්ධාව. ඇ අන්නේ වගේ මේ ස්‍රද්ධ බුදුරයන් වහන්සේ පෙන්න ශද්ධාව අපිට දියුණු කරන්න පුළුවන් බවක් තියෙනවා. නිකං හුදදු විශ්වාසය මත පදනම්වෙච්චේ එකක් නෙමේ තමා තුළින්ම තව තහවුරු වෙන බවක් ඒ ශ්‍රද්ධාවේ තියෙනවා. දැ. අපිත මෙන්න මේ ගුරුවරයා කරෙහි ශාස්්‍රූන් වහන්සේ කෙරෙහි සැක දුරු කර ගත්තන්නම් එට පස්සේ අපට පුුවන්කමක් ලැබෙන හෙම් උන්හන්සේගේ ධර්මය මුණ වගේ ද කර පොඩක් විමසල බලන්න නමුත් ඇතැම් කෙනෙකුට දහම පිළිබඳත් සැකයි අන්නේ දහම පිළිබඳ තියෙන සැකයත් මෙන්න මේ චේතෝ කී ලයක් බවට පත්වෙනවා හිතේ එනිච්ච නිකං කටුවක් වගේ එම හිතේ තියෙන එක්තරන්දමක වන්ද භාවයක් තත්වයකට පත්වෙන දියුණු කරන්න අමාරීට පස්සේ පොද සැක්ක තියෙනවා මේක දෙමක් වඩන්න නම් අපිට සැකහැර ඒ කෙනෙහි විශ්වාසයක් තියෙන්ෙන ඕනි නමුත් ය අවිශ්වාසයක් නන්තියන් අපි වැඩට අත ගහන්න මොද වැරදි දෙයක් වැර දෙයක් අපි මොකද දියුණු කරන්නේ කියෙන තින් අප එක අත්තැලදානො අප අපේ හිත ඒ නිසා ශස්්‍රීක කරගන්න මේ දහම තුළින් දියුණු කරගන්න අපි උත්සාහත් දෙන්නේ අපි ගව ශාස්ටෘන් වහන්සේ ගැන සැකඇත් තියෙනවානම් හසේ දහම ගැන සැකඇත්වේ නොන. ඉට පස්සේ උන්වහන්සේගේ ඒ සඟ පිරිස ගැන සංඝයා වහන්සේලා ගැන ආරය මහා සංගලත්නය ගැන අපිට යම් සැකයක්ත්තිය නවනං ඒත් අපි මේ වැඩේට බහින්නේෑ. එබම නක්නෙමී උන්වහන්ස දිරිපත් කරන සිික්ෂාව ගැන සීල සමාධි ප්‍රඥාව වශෙන් පෙන නේ ත්‍රශික්‍ෂාව ගැන අපිට සැකයක්තිේනවලං ඒත් අපි ප්‍රායෝකෝ මේ වැඩේට අතතියන්නෑ. තවත් කාරණයක් පෙන්ෙනවා හම එක්කයින්න අනිෙකුත් සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගැන තියෙන නිකං කිපුුණන බවක් නං තහාගේ ගතියක් නං නොරුස්නා ගැතියක් නං එතකරත් මේ වැඩි කරන්න මාරී අපි ේෙන දැම මෙතන වුණත් අපි ු ැම පිරිහක් එකතු වෙලා අපි දමු දවස් පහගට හයකට මේ බොහොම සාමකාමීව ගෙන යන වැඩ පිළිවෙලා නමුත් අපිට නිකං දෙතුන් දෙන ගැන නිකං හිතය අමනාපයක් ති නවා ඒයා මෙහෙම කරන්න එඒයා මෙහෙම කරන්නේ අයි යා මෙම ආවේ අපේ හිතේ නිතරම යම් කෙනෙක් එක නෙ දෙන්නෙක් කරියල්ලගෙන හිතනකං කිපිච්ච ගතියක් න තිෙෙන නොරුස්නා ගතියක් නම් තියෙන්නේ අපි වාඩියු නාහම ඕකයි සහටෙන්න්න පුුවන් අපේ හිතර වද දෙන්න පුළුවන්. තිය නිසා බුදුරජාන් වහන්සේ විශේෂෙන් මතක්කනවාඒ තමන්ගේ සබ්‍රහ්මචාරයන් වහන්සේලා වෙත ප්‍රිය ඇසිම් බලන්න කියලා. එකන කෙනෙක් දක් හමම් ප්‍රිය බවක් න මේ මනුස්සයත්. දත් අ ිකක්කම අඇල දාලාමයා දහම ජවිත හසෙනෙනෙක්න කෙනර ඒ ප්‍රිය බවකින් අනිත් කෙනා දිහත් බලන්න කියලා විස් මේ මතක් කරන්න. එනිසා අපිටත් මේ පිරිස්සක් එක් භාවනාක යෙද යදනකට අපිට පුළුවන්ම් හැමෝම කෙහි මිත්‍රශීලී බවක් ඇති කරගන්න ඒවගේමයි තවත් පත්තකින් ය යම්සි කෙනගේ දුකදී කරුණාවක් ඇති කරගන්න වගේ තවත්කිෙනෙක්ගේ දියුණුවක ද මුතිතාවක් ඇති කරගන්න එහෙමනැති හරි පහසුයි මේ ගමන මොකද සාමකාමී බවත් තියෙනවා නං සාමයක් තියෙනවනං එතන අපිට විශේෂයෙන්ම ගුණයක් වඩන්න පුළුවන් එතන දහමත් ප්‍රගුණ කරන්න පුුවන් භවනක් කඩන්න පුළුවන්. දැන් මෙන්න මේ කාරණ පහ මේ චේතෝ කියීල පහ දුරුකරගන්න නං බුදුරජයන් වහන්සේ දෙන්න බෙහෙත තමයි සති පට්ඨානේ යන්ස දශ කනවා ම මේ සම් භිකව පංචන්න්නං චේතෝ කීලං පහනාය. චත්තාරෝ සතිපට්ටහානා භාවේ තබ්බා. මහනි මෙන්න මේ පස් ආකාර වූ හිතේ හටගන්නා තද බවක් වඳ බවක් දුරකරගන්න නං සතර සබට්ාන ධර්මයන් ප්‍රගණ කරන්න කිරකනවා. එදවට කොහොමද මේ සතර සදිි පට්හා ධර්මයන් ප්‍රගණ කිීම තුළින් මේ පහ දුරුවෙන්න්නේ එක කට්යක් විම සල බලන්න වටින. අපි හිතම අපි කායනු පසනාවකින් පටන්ගත්තට මොකද ටිකටික මේ ඔස්සේ ටිකක් ගැඹුරට යනකොට අපිට තේරන අපේ හිත ගැන අපේ හිතේ පවතින ආකල්ප ගැන මගේ හිතේ හටගන්න හ හැගීම් ගැන ඔන්නන් අපට ටියත් තේරෙන ගන්න. වෙනත් අචනයෙන් කරන්න නිකන් තමන්ට තමන් ගැන තේරෙන්න්න ගන්න අපි දන්නත්තං අපි ගැන එතෝට ඉති අපිට හරි අමාරුව අපිට නිවැරදදි බිහිතක් ගන්න නිවැරදී කමටහනක් වඩන්න න අපි දන්නන්නම් මගේ චරිතය මනවාගේ මට බොහමටකේන් තියන චරිතයද මට යෙන්නේ ත නිතරම රාගෙන් රත්වෙන චරිතයද මට තියෙන්නේ ඇත හින්තරම නිකන් හිත කියියෝකෝ හරිම මුලාවෙච්ච චරිතයදමට තියෙන්නේ නත නිතරම කල්පනා කරන විතර්ක බහුල චරිතයද මට යන්නේෙ කිය නිකං අඩ තමන්ට තමන් ගැන යම්සි වැටහේමක් තියෙනවනම් එතකොට සදුසුමටහනත් තෝරගන්න එකත් ලේසි ඒ නිවරදිව තමන්ගේ හිතට ගැලපෙන බෙහෙතක් දේලා හිත සෝපත් කරගන්න එකත් ලේසි විවිධාකාර කමටහන් තියෙනවා ති ඒවැන්ගේ අපි හිත දැන්ගත කරන තත්ත්වයට ගැලපෙන සුදුසුකමටානක් පාවිච්චි කල්ලා හිත සෝපත් කරන්න පුළුව උදහනැක් කියනවාවන පිත දැන් මේ වෙලාද මට දැනෙන මට හොඳටම ේෙ හිල කියලා මේ වෙලාදි මම නාපාන් සතිය වඩන්න ගියොතුන් සමහට අසාර්ථ කරන්න පුුවන් බොහෝවිටආසාර්ථකරන්න පුුව ම දන්නවානම් ලාද මට ොඳටම තරහගෙහිල් තියෙන්නේ. හෙමනම් මම මෙත් ඉස්සලම තරහ නිවාගෙන ඕනේ එහම් මෛත්‍රී භහාවවා බුද්ා නුස්සතියක් මගේ දෙදයක් මේ වෙලාද ප්‍රෝජනවත් වන පුළුව. ඒක ටිකක් වඩලා ට පස්සේ මට ආනාපාන සතීට යන්න පුළුවවා. හැබැයි මම සෑහෙන කාලයක් එස්සේ වි පස්සනාවක් වඩලා දියුණු කරගත්ත සතිමත් බවක් ඒ කාග්‍රතාවයක් සම්පජන්යක් සහිතව ටි වඩපු හිතක් සහිතව වෙහෙසිලා පුහුණුවක් ලබලා ඉන්නවනම් එතන් දිතිං මෛත්‍රියය අත්‍යවශ්‍ය වෙන එකක් නැහැ කේන්ති යනකොටම දැනගන්නත් පුළුව. තියනිසා මුල් කාලෙද අපිට ටිකක් බාහිරින් උපකරණ පාච්චි කරන්න වෙනවා මකද අපි ගාවතතිය උපකරන තාම හොඳට මහත් වෙලා නෑ සි ඒ නිසා අපිට බුදුරජයන් වහන්සේ ගැන සසිහි කල්ලා හිතේ යම් සංසදීමක් ඇතිකරගන්න පුළුවන්. තවත් කෙනෙක්ට මෛත්‍රිය වඩලා අප හිතේ සංසිදිධීමක් ඇතික කර ගන්න පුළුවන් මේ වගේ උපක්‍රම පා්චි රීම කිසිම වරදක් නැහැ. හැබැයි සතිපට්හානය ටික ටික ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න ඒ තුළින් ගොඩනැගෙන අධ්‍යාත්මික ශක්ති අර සියල්ලට වඩා ප්‍රබලයි කියන්න පුළුවන්. ොට ඒ දැනුවත් බව තුළ දැම් මේ යෝගාවචරයාගේ හිතේ අපිතමු දේශයක් පහළ වන්න කොටමොන්න යාට තේරෙන්න්න පුුව. අවිශ්වාසයක් පහළ වෙනකොටම මෙයාට තේරෙන්න්න පුළුවන් සැක පහල වෙනකොට මෙ යාට තේරෙන්න්න පුුවන් අපිතමු අපි සතිමත් බ දියුණු කරග යනව ඒකාග්‍රතාව දියුණු කරග නෝ ඉ පසනාවක් වඩාගෙන යනවා කානු පසනාවක් කෙදනු පසක්ොම අපි දියුණ කරෙන යනවා න් දැගන්නා පිචිත්තාන පසනාවකටත් පිවිසිලා දැන්ගන්න අප හිතේ දේශසිතක් පහලයනවා. තැ මේ දේශසිත මගේ දේශසිතක් කරගන්න නැතුව මේක හුදෙක් දේශසිතක් පම නයි කෙන තැනින් බලාගන්න පුළුවන් දත්තම් මේ වෙලාද මගේ හිත රගසි තක් පහලුවෙනවා. මේ කැවිල මගේ රාගසිතක් නෙමි මේ කැවිලා හුදෙක් රාගසිතක් පමණයි. කියලා අන්න මේ පහළ වන්න පහළ වෙන ඕනම ආකාරයක ස්වභාවයා. ඒ අන්දමින්ම දැක ගැනීම හැකියාවක් යෝගාච්චරයකට ඇත්වෙනවා. තැ පෙන් ගත මේ තව ටික් විස්තර කනවා නද ැහිතමුූ අපි සක්මන් භාවනාවක නිර්ත වෙනකොට අදත් කෙනෙක් මතක්ක ලති වුණා. එයා මේ කයට ඇවිදින්න සැරැස්සවා පසනික පැත්තෙෙන්ගේ දම් වෙන කෙනෙක් වගේ බලන් හිටිය. ඔන්නඔ දෘ්ටිකෝනේ අතිශ්‍යය වැදගත් මෙනම සති පට්ටානයට. එකකයන්නේ අපිට පුළුවන්කමක් ලැබෙන්න්න ඕනේ මේ මොහොතෙදි කය විඳනා අත්දැකීම අපේ නෙමෙයි වගේ බලන්න. වෙනත් කෙනෙක් අත්දකීමක් වගේ බලන්න. කායේ කායානු පස්සී විහෙරති. මේ මොහොතෙදි කයේ හෝ හිතේ හෝ පහළ වෙන වේදනාව අපේ නෙමෙයි වගේ බලන්න ඒකෙන් අයින් වෙලා බලන්න ටිකක් දුරස්සෙලා බලන්න ඒකම අපි හිතට යෙදුවොත් හිතේ පහළ වෙන රාග හිතේ පහළ වෙන දේශය ඒක මගේ කරගන්න නැතුව අනුන්ගේකා දේශයක් අනුන්ගේ රාගයක් වගේ බලන්න එම පුළුවන් අන්නේ දුරස්ත බවක් සහිතව බලන්න පුළුවන්න්නං ඒක අතිශය වැදගත් වෙනවා ඉතාම ප්‍රජනවත්තිය වෙන එතකො අපට ළුවන් නිකං ාහිරෙන් ඉඳන් අපිෝ දෙහ අපි දෙහා බලංඉන්නවා වගේ ගතියක් දියුණු කරන්න චෝක මෑතකාලේ නවන්න විද්‍යාවේ බටිහි වද විද්‍ය ති ඔ බොහො දිගට කතා කරන්නවා නමුත් මේ දුරියන් වහන්සේ ඒවා ගතිබට්ටානය තුළ යොදලතේනො එකුසලතාවන් වර්ධනය කරන ආකාරයට අපේ සතිබට්ටානය පෙළ ගස්සලතියනවා එතුකට පින්ගත්නය අපිට තේරෙනවා දැන් හිතදිහා බලාගෙන යන මේ ගමනෙදී සිකකු ේරු මේ වෙලාද මට බුදුරියන් වහසේ ගෙන චර සද්ධදාවක් නෑ. අන්න තමන්ට තේරන්නගන්න ඒ නැතිකරගෙන උන්වහන්සේ කර ශ්‍රද්ධාවක් රෘතවේදීවයක් ඇතිකරගන්න අවස්ථාව තියෙනවා. ඒමත් නැත්තං ධර්මයක් සම්බන්ධයෙන් න්හන්සේ දේශනා කරපු යන් දහම සම්බන්ධයෙන් මගේ හිත සැක අප පහ වෙලා තියෙනවා සැක අප පහල වේගෙන ඒනවා එහෙමනං ඒ වෙනුවට ඒක දුරකරගන්න නැත්තන්ඒ සැ දුර කරගෙනීම සඳහා යමස උපක්‍රමයක්ය දන්න දන්න කෙනෙක් එක සාකච්ඡාවක් කරන්න සාකච්ඡාවකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව තියෙනවා ඒමත් නඇත්තම් මගේ සබ්‍රහ්මචාරයන් වහන්සේ කෙනෙක් ගැන හිතේ අම නාපයක් පහල වෙලා තියෙන ඒයකත් තමන්ට දැනෙන් ඕනේ මෙවෙලාදි මට මේයා කන මෙයා ගැන හිතේනිකම්ම නාපයක්ත්තියන නො රුස්නාාගතතියත්යෙනවා එක තමන්ට දැනෙන් ඕනේ අපිටක දැනෙන් නැත්තන් එකැන අපි සතිමත් කිය තමයි කිය තාම අපිට අපි ගැන දැනෙන්නේ අපි අපේම හිතගැන අවදහනඉන්නේ එහෙම නං තුොට අප මේ සංගහා කෙරෙහි අම්සි සැකයක් පහල වුනත් තමන් එක්ක ඉන්න අනිකුත් සබ්‍රහමචාරීන් වහන්සේලා කිරෙහි සකයක් පහළ වනත් නත එඒ කරහි අම්ි කිපීමක් හිට ඇති වනත් රහාවක් පහළ වුනත් හෙමත්දතන් තන් මේ කරගෙන යන වැඩේ ගැන ම්ි සැකයක්ප පහල වත් හැම දෙයක් තමන්ටම දැනෙන් ඕනේ තමන්ට විවෘර්ත වක්ත්තියෙන් ඕනි මේ දේවල් තමගේ හිත ඇතුේ සිද්ධ වෙනකට තමට එකත්තේරෙන්න්න ඕන. ම මේ රකින සීලය නිවරදිවා රක්ෂා කරනවාද යන්තන් එහම එහම ත්තන් යම්යම අඩු පාඩු තේෙනවාද. මගේ හිතේ සමාධිය ඒ කාග්‍රතාව අඩු පාඩුතියෙනවද කියෙන මම්ම නිකං විමසල බලන්න ඕනනි ආපසට හැරිලා අඩි අපපස්සට කියයලා දැන් කොයි මටම දෙදින්නේ. කොයි වගේ තත්වක මගේ සමාධිය තියෙන්නේ ප්‍රමාණවද දැන්තින සමාධිය ඕමනට වැඩි සමාජද දැන් තියෙන්නේ. කියෙන එනං අපි විමසල බලන ගතියක් අවශවය නෝ. ඒවගේ ප්‍රඥාව ගැනත් තැන් මොනවගේ මට්ටමකයි පසන නුවනක්ද මට තියන්නේ අනිත්‍ය ලක්ෂණයක් වැට හෙනවාද දුක්ක ලක්ෂණයක් ට හෙනවාද නාත්ම ලක්ෂණයක් කට හවද කියෙන ටිකක් අර තමන්ගේ කුසලතාවන් ගැන තමන්ගේ හිතේ ස භාව ගැන විමසල බලන ගතියක් තියෙනව නම්. එහෙමනම් මේ චේතෝ කීලවලට ඉන්න හැකියාවක්නෑ ඒයේ මුල් මට්ටම දිම මේ ෝගාවචරයාගේ අවධානයට හසුවෙනෝ. තිය නිසා මේ බුදුරජයන් වහන්සේ දේශනා කරන. ඉම සම්බික්කවේ පංචන්නං චේතෝ කීලං පහනාය චත්තාරෝ සතිපට්ඨානා භවේ තබ්බ මනිනි මෙන්න මේ චේතෝ කියීල පහ දුර කර ගැනීම සහහා සදර සති පට්ටාන ධර්මයන් ප්‍රගණ කරන්න කියලා කරන මේ දේශනාව අපිට ප්‍රායෝක යොද ල බලන්න පුරුව. අපේ හිතේ යම්ම අවස්ථාවකද ශාස්තෘන් වහන්සේ ගැන ගුරුවරයක් ගැන ධර්මය ගැන සංගහා ගැන එමනත් තමන්ගේම සීලය සමාධිය ප්‍රඥාව ගැන එම තත තමන් එක්ක ඉන්න වෙනත් කෙනෙක්ගේ ගැන අපේ හිතේ තරහවක් අකමැත්තක් සැකයක් පහළ වෙන වනන් ගන්න ඒවා අපිට දැනන්න ඕනේ අපිට නොදැනී ඒවා පහළ වෙන්න බෑ ඒ අපි සෑහෙන් අපි ගැන බලාගෙන ඉන්න වෙන. විමසිල්ලෙන් ඉන්නවෙනවා. මො කොයිවෙලාවේ මේවා හිතේ පහළ වෙනවාද කනින් ගැන අපිට නිශ්චිතව කියන්න බෑ සමහල්ට උදේ පහළවෙන්න පුළුවන්. සමහලාට පින්ඩපාේ යනකොට පහළවෙන්න පුුවන්. සමහල්ලාවට වෙන වැඩ නිර්තවයෙනකොට පහළ වෙන්න පුළුවන්. ති මේගේ විධ තැන්වොලද මේක පහළවෙන්න පුුවන්. එබ අපි නිරන්තර හිත ගැන අවධානයකින් ඉන්න පටන්ගන්න වශ්‍යය. විශේෂෙන්ම චිත්තාවල පසනාවක නිරත වෙනකොට ආයත් මේ වෙන්කරගත්ත කාල පරිච්චේදයකදී පමණක් හිත දිහාබලාගෙන ඉන්නවා කියලා කතාවක් නෑ. උදේ නැගිට මොහොතේස්පටන් රාත්‍රී නිින්දට යනකම්ම හිත ගැන අදහන ඉන්න අවශ්‍යය. එතිනි අදහස් වෙන් අනිත්වැට මොකක් අත්නක හි දිහා බලන් ඉන්නවා කියලා. මෙතනින් අදහස් වවෙන්නේ අනිතවැට කරද්දි හිත දිහාබලඟදීමක් එත මේකයි ලස්සන උමාවකින් කියනව නං දැ අපි දන්නවා අම්ම කෙනෙක් පුංි දරුවෙක්ව හදනකොට ප දරවා දැන්තමයි මේ පොණ්ඩක් ඇවිදින්න පටන්ගත්තේ දැන්තමයි පොඩ්ඩක් දුවන්න පටන්ගත්තේ මෙතෙක් අම්මගේ ඇේ තමයි හිට දැන් උුණු මේ දරවා පොඩ්ඩක් ඇවිදිනවා දුවල පයිනවා හැබැයිතිං දැන් අම්ම ඉන්න හරිිය තමයි දරුවව තියාගෙනන්නේ. සමහල්ලාට පින්තුන් දන්නවා අම්මල දන්නවා දොරට යම්සිලීයක් එහෙම ගහලා හිරකල්ලා දරුවටේ දොර එලියට යන්න බැරිවෙන්න සලස්සර තියෙනවා ඒඉ අම්ම ඉන්න ප්‍රදේශයාට හැසිරෙන්න අවස්ථාවදී ලතියෙනවා. හැබැදින් අම්ම නිකං ඉන්න අම දරවා දිහම් බලන් ඉන්නහ මගෙර තවත් දහසක් වැඩතියනෝ. අම්ම ඒ වැඩවලත් නිරතයෙන. උයෙන් පිවුම් වෙන්න පුළුවන් ්‍රෙදි හෝදනයක වෙන්න පුුවන් නානප්‍රකාර වැඩවලත් නිරත වෙන ගමන් දරුවා ගැත් අවදහනින් ඉන්න. අන්නේ වගේ තමයි අපි තත් යෝගාවචරින් වශයෙන් අනිකුත් වැඩවල නිරත වන්න අතරෙද්දි. අපේ හිත්ත කොහොද ප්‍රතික්‍රාදක්වන්නේ. අපි හිතේ පහළ වන්න සිතුවිරි මොනවගේද. මම ඒත් ඒක කතගද හිතේ දවේශයක් කහට ගන්නවාද නොරුස්නාාගතියක් පහළ වෙනවාද. ඒහමත් නත්තං අනවශ්‍ය ඇල්මක් පහළ වෙනවාද කියලා අපිට හැඟෙන් ඕොනේ වෙලාවෙදී දැනෙන් නෝනේ වෙලාවෙදී. එහම ඇල්මක් පහල නොන එක තේරෙන් ඕනි නොරුස්්නාගතතියක් පහ නොන එක තේරෙන් නඕනි ඊර්ෂාව පහලනොන එක තේරෙන් ඕනි ගේ අපි විධ කටයුතුළ නිර්ත වෙන කොටන් අපිට හිතදිහා බලාගෙන ඉන්න පුළුවන්නම් ඒ යන දැනෙනවනං අපිට එහෙනම් මෙන්න මේ චේතෝ කීලවලින් අප හිත නිදහස් කරගන්න පුළුවන්. දැන් අපි ඊළඟ ගාථ යුගලයට පිවිසු නොත් ඒක දයෙන්නේ තවත් පැත්තක්. දැන් මේ ධනිය ගෝපාලතුමා දැන් තවත් විදිහයට විස්තර කරනවා අන්දක මකසා අනවිද්ජරේ. චචේ රෝල්හ තිනේ චරන්ති ගාවෝ ගටිම්පි සහෙයුම් මාගතං අතක්්චේ පත්තේසි පවස්ස දේව. මේ ඇතරම් මේ ගාතාවන් බොහොම ඒ සුත්ත නිපාතය එන ගාථාවල තියනවා විපැරණි ගතියක් එ මුල් බුදුසමය නිරූපණය කරන ප්‍රධන ගතයක් තමයි සුත්ත නිපාතය කිරකයන් සුත්ත නිපාතය එ සූත්‍ර දේශනාවත් තමයි මේ ධනිය සූත්‍රයේ නැත ධනිය ගෝපාල සත්‍රයේ. මේ ගාථාවෙන් ධනිය ගෝපාලතුමා කියනවා අ විදින මැස්සෝ මදුරුවෝ දැ තැන නෑ ඇති මකල උපක්‍රමයක්ක දලා මැසංග මදුරුවංග අයින් කරලා ති මේ කාල න ති කොයිල් එක පපත්තු කළ වෙ නති ඒ කාලත මක්කරය වගේ පත්තු කරලා වන්න ති ොමරි දැන්ගේ ගළන්න තයින් කල ති මැසොත් න රොත් ැසි ක්ශයක් නති ඒකළ පේන්න නෑන විද්ජරේ. ඉළඟට කච්චේ රූල් හතිනේ චරන්ති ගාවෝ හොඳට වැඩිච්ච තරුණ බොහොමි වල තමයි මේ ගවෙන් හැසිරෙන් ඇති ගොලට තෝන තරන් ආහාරතය නොක්සිි ගැටුවක් නෑ. ගට්ටිම්පි සහියුම් මාගතන් ඇති ඒගුලට වැස්සයි කළ ඒගනට ප්‍රශ්නයක් නෑ මකද මේ සරුවට වැඩිච්ච තරුණ බහොමිවෙල මේ ගවයින් තන කනකොට. එතකොට වැස්සත්ඒ ගවයින්ටත් කෙසි බාධාවක් නෑ. අතචේ පත්තේසි පවස්ස දේව. ඒ නිසා වැස්ස ඔබ කැමතිනම් වහින්න බද්ධහි බිසි සුසංකතා. තින්නෝ පාරගත විනෙය ඕගං. අත්හෝ බිසියාන විජ්ජති අතචේ පත්තේසි පවස්ස දේව. බද්ධහි බිසි සුසංකතා. දැ මේ බුදුරන් වහන්සේ පහුරක් හොඳට සකස් කරලා තිබුණ හොඳට එක බැඳල අවසානයි. තින්නෝ පාරගත විනෙයි ෝගං ඒ පහුරපයෝගී කරගෙන මේ ඕගයන් තරණය කළ දැම්ම එතර තම ඉන්නේ අත්තෝ බිසියානවිද්ජති දැන් ඒ නිසාඒ පහුරෙන් දැන් මට ප්‍රයෝජනයක් දැනෙන් නෑ අවශ්‍යනෑ දැන්ගේ පහුර මට අතචේපත්තේසි පවස්ස දේව එනිසා වැස්ස ඔබ කැමතිනම් වහින්න බද්ධහිපිසි සුසංකතා දැන් බුදුරයන් වහන්සේ එක් තරාන්දමකින් පහුරක්ක උපමා කරනවා තමන් වහන්සගේ ධර්මයට මෙ පින්තුම් අහලා ඇති පහුරකට උපමා කරලා ධර්මය දේශනා කරන භහගතුන් වහන්සේ පහර හොඳට සකස්රගෙන ඒ පහුරෙන් උපයෝගි කරගෙන සසර කතරින් එතර වෙලා මේ ඕගයන් තරණය කල්ලා ඉන්න නිසා තැන් උන්වහන්සේට පහුරෙන් ඇති වැඩක් නෑ දැන් එතකට පින් ගත අපිට අපිට පහුරෙන් ප්‍රෝජන ඇති න අපිත් එතර වෙනකං නේද අපි හොඳට ධර්මය හා ඒරුන් ගන්න ඕන එක සුතම ජානයක් ඇති කරගන්න ඕනේ ඒ අනුව කටයුතු කරන්න ඕනේ අපිම අපි එතනට ග්‍යානම් ඉට පස්සේ අපිට මොකද කරන්නවෙන්නේ පහුර කර ඉතියාගෙන යන්නද නෑනේ එහෙමනම් බුදුරජණන් වහන්සේ පමණයි මේ තමන් ප්‍රියයෝජනයට ගත්ත ඒ පහුර පැත්තකින් තියන්න කියලා කිවේ වෙනත් කිසි ශස්තෘන් වහසේ කෙ කියලන බදුරජයන් වහන්සේ තමන් වහන්සේගේ ධර්මය පහුරක උපමාකර දේශනා කිරීමත් සුවිශේෂී ලක්ෂණයක් වෙනවා. ඉතින් අපි මේ අහන ධර්මය අපි තුළ බ්‍රගුණ කල්ලා දියුණු කල්ලා පුහුණු කල්ලා එම ධර්මයනුත් හිත ඇත් කල්ලා පවත්වන්න කියලා කිවොත් එකටියක් නිකන් හිතට අමාරු වගේේද. එක්තර අවස්ථාවකදී එක සූත්‍රයක් කෙනවා පන්සු දොහෝවක කියලා සූත්‍රයඒ සූත්‍රයේදී පෙන්නනවා අප හිතේ බලපොවත්වන කෙලෙස්වල මෙත්ත උපක්ලේශවල මට්ට කීපයක්. පලනි මටම තමයි ඕලාරික මටන ඕලා අරිිකඋපක් කිලෙසා එකයන්නේ අපේ සීලය අපි සුද්දන අපිරි සුදුනං එකන්නේ අපේ කයෙන් අපි කරන දේවල් පි සුදදුනං අපේ වචනයෙන් කරන දවල් අපි සුදුනං මනසිං කරන දේවල් ප්‍රබල දේවල් මංකයන්නේ මේ රළු දේවල් අපි සුදුනම් හිත දවල් අපිරි සුදුනම් ඒැන් අපිට කායවා මනෝ සුචරිතයක් නෑ. හැබැයි අපේ කයිෙන් වචනයෙන් මනසිං සුචරිතයක් දියුණ කරන්න උත්සාහන්ත වෙනවනම් අන්න ඒ මටම ශීලයක් වශෙන් තේරුම් ගන්න පුළුව ඔන්නොක ඕලාරක උබක්ලේෂ වශයෙන් පෙන්නනවා. ඊළඟට පෙන්නනවා මද්ජිම සාගතා උපක්කිලේසා. මධ්‍යම මට්ටම උපක්්‍රේශය. ඇඒට පෙන්නන්නේ කාම විතක්ව ව්‍යාපාද විතක්ව විහිංසා තක්ක ගැන පිට නිරන්තරේ කාමයක් ගැනම හිතන පරපයක් ගැන තක්කෙන දයක් ැන මක්න සිදුව ගන තක් ෙන ැකපු ිට චිත්‍රටිය ගන ත්ක්කනවා කෑම පිගාන ගැන මතක් නති ඔවගේතින් නාන ප්‍රකාරමේ කාමයන් ගැනමනන් අපේ නිරන්තර හිත යෙදන්නේ ඒ කැන්නේ හිතින් හරි උපක්්‍රේෂ ගතියක්. කිරුට වෙච්ච ගති යත්තියෙන්නේ ඇති අන්න ඒ උපක්ලේෂ ටික ඒ මට්ටම එහෙනම් දුර කරගන්න අවශ්‍යයි. ඒකට අවශ්‍යන සමත භහාවනවා සම භාවනකින් ඔ කරන්න පුළුවන් එක කියන්න හිතේ සමාධයක් ඇති වෙනවා කියෙන කියන්නේ මෙන්න මේ ප්‍රධාන වචයෙන් කෙනට නීවරණ පහ තාවකාලික යටපත් කිරීමේ හැකියාව ත මෙන්න මේ උපක්ේෂ මට්ටම මධ්්‍යම සහගතා උපක්කිලෙසා කියලා විස්තර කරනවා. එහමනම් අපේ හිතේ ඒ මට්ටම තරණය කන්නකොට කාමච්චන් දෙයක් ව්‍යාපාදයක් විචිකිච්චාවක් හිතේ ලොකුවට විසිරීමක් නැත්තං කරපු දෙයක් ගැන පසුතැවීමක් ලොකෝට තියෙන්න්න බැහැ ඒවට අයින් වෙලා තාවකාලික පිරිසිුදු බවක් අපි හිතේ ඇතිවෙන්න ඕනේ. හැබැ ඔතනින් අතර නොවී ඉට පස්සක නව සුකුම සහගතා උපක් කිලේසා ඒවා හරි මමාරිීතේරු ගන්න අපිට තෙනවා ම ඉන්නකොට ම කරගෙන යන්න වැඩේ. අපේ ගෙදර ඉන්න පුතාටක් ගිහිලා කියන්න ඕනේ. නතන් අද ආේ නෑනෙ මං එන්න කියල අපේ අම්ම නද මතක්කනෙන ගෙදර න්න ගරුහරි තක්කෙන ඇතවන යාලුවක්ක මතක්කෙනවා තියාටත් ගිහිලා කියන්නන මේ ම ගහිලාල ගන්නන සපාසේ කියල දෙන්න ඕනේ නේද. එහෙම් මතක්කෙන. ඔන්නඔය පැත්තක් කන ඥාති විතර්ක කියලා. බැලු බැල්මට කිසි රදක් නෑවාගේ. තමන්ගේ ගෙරදුර ඉන්නඇයට ඥාතීන්ට හිතවතුන්ට යාලුවන්ති මේ කිය දුන්න එක වැරත් දක් නැන නේද. ැයි ඔය පටන් ගන්න විතර්කය තවත එහාට දිගට දිගට අපි පෝෂණය කරලා ගියයොතුන්. සමහරවිට කෙලවර වෙන්නේ අන්නර කාම විර්කය ව්‍යාපාද විතර්කයකින් විහිංසා විතර්රකයින් වෙන්න පුළුව. සිතකොට මෙන්න මේ සුකුම සහගතාව උපක් කිය ලෙසා කියන්න මට්ටම හරි සූක්ෂමයි. එන්න නිකං හොඳ අය වගේ. න්න නිකක් හොදයි වගේ හිතුවට වරදක් නැහැවගේ තමයි එන්නේ. එහමනක් ඒ තැන්ගොලිනුත් අපේ හිත නිදහස් කරගන්න අවශ්‍යයි ඥාතීන් ගැන ඇතිවෙන විතර්ක ඒනට රට ගැන ඇතිවෙන විතර්ක මේ කාලේ තෙල් බෞසරය ඇවිල්ලත් දන්නෙත් නැෑ නේද. ඌූ මිතෙල් තියෙනවත් දන්නෙත් නෑ සැහන් ප්‍රශ්නතිනේ ඩොලරක් කිය දන්නත් නෑ දැන් දෙසිේ හැත්තක නත්්ද හෙද කෙර දැන් විධකර රට ගැන විතර්ක පහලවෙන්න බොුවන් ති ඒත් දැන හිතාගෙන හිතාගෙන යොත් අන්තිමටතින් ඔන්න අන්ඩුවට බයිනවා විතර්ක ගොඩයි කාම විතරකවලින් ව්‍යපාද විතර්කලින් විහිංසා විර්කවලින් තම අන්තමට කෙවරවෙන්නේ. තියනිසා රට ගැන උන්නත් පහළ වෙන මේ විතර්කත් හනම් යෝගාවචරෙක් හිමීට ඉංකරගන්න සිද් වවා. හිට පස්සේ අනිත්්‍යය මංගෙන මොනව අහිතනවත් දන්නේ මන්න්නෙ මේ හොඳට වැඩේ කරගෙන යන අනිතහය මංගෙන මොන හිතනවත් දන්න. හොමත් විතර්ක පහලවෙෙන් පුුව තමන්ගේ ඒ කීර්තිය සම්බන්ධෙන් තමන්ගේ තියන යහපත් ජීවිතය ගැන ඒ ආරක්‍ෂා කිරීම ගැන ඒමත් විතර් පහලයන්න පුරුව අනවන්්‍යත්ති පටි සංයුත්ත විතක් පාලියෙන් මක් දේර තියනවා. මෙනිවගේ බොහොම සූක්ෂම අන්ද මේ බැලූ බැල්මට වැදක් නැහැවගේ පෙනෙන විතරකත් තයනවා. ඒයකට බුදුරන් වහස දෙන නම තමයි සුකුම සහගතා උපක්කිලේසා. එව අපගද මේකත් අයිකරොත් දැංඉිතරෙන මොනාද දැන් නිතරවෙනවා දම්ම විතක්කා දැම්බුදරයන් හසිට දැන්ගන්න ධරම්මය සම්බන්ධයෙන් විතර්ක පාලය නවා. අඩ සීලේ කොහො දන්න මේ පොතේ මෙහිමතිවුණ අරහා මුදුදරුවම මෙහෙමකිව්ව මේ හා මුදරුවම හෙමයි කියන්නේ පිතිකින් කොයික දන්න හරි. එහම නැත්තන් අර පොතේ මෙහමති වුණන මේ පොතේ තියන මේ විදිහට කොයිකද හරිය. ත දැම්මම් වෙනකොට කොයි මට්ටම දින්නේ. ති ඔයගේ නාන ප්‍රකාරමේ ධර්ම මේ මූලිකරගත්ත විතර් පහලය න්න පුුව කට බුදුරයන් වහසේ මෙන්න මේ ධර්මය මූලික කරගත්ත විතර්කත් අයිංකරගත්ොත් තමයි න්න හිත තවත් සහන ශීරී වෙන්නේ. හිත තවත් නිදහස් වෙන්නේ. හැබැයි ධර්මයම උපයෝගී වනාා අපිට ප්‍රයෝජනවත් වනා දැන් හැබැයි ඒ පහුර පැත්තකින්ති යන්න වෙනවා. අපේ හිතේ නිදහසක් භුක්තියදෙනකොට අපේ හිත කිසිවක් ඇසුරු නොකර ඉන්නකොට එතන්දි අපි ධර්මයක් තත්රග ර්ක කරන්න ගියොත් එතැදිත් අමාරු වැටනු. එහමනම් ඒ හිතේ නික්ලේශී බවක් එහමත් නැත්තං හිතේ අනිශ්්‍රිත භහාවයක් ලෝකයේ කිසිවක් උපාදානු නොකර සිටීමක් ගැන අපි ඉතා කර නොකට එතැදිින් අදහස්සන්නේ අපි ධර්මය ගැන හිත හිතායින්වා කියලා. ධර්මය ගැන හිත ප්‍රයෝජනයක් තියෙනවා ඒ අධර්මය බැහැර කරන්න. අපේ හිතරෙන කාම විතරකැ බැහර කරන්න දේශ විතර්කැ බැහර කරන්න ඒ වගේ අවස්ථානුකූල ධර්මයක් ඉසර ගත්තර කිසි වරදක්නය පස්සේ හැබැයි ඒකත් අයින් කරන්න සිද්ධය නවා තිනිසා එබන්දු බොහොම සෝක්ෂම දහමක් දේශනාකරපු එක ශාතෘන් වහන්සේ ලොතුර බදුරජායන් වහන්සේ කියර කියන්න පුළුවන් උන්වහන්සේ තවට මේ තමන් වහන්ස ඉදිරිපත් කරපු ධර්මයක් අවෂදධයකට උපවා කළ තමයි දේශනා කරන්න ඒ අවෂධය ය කල්ලා අනු ගමනය කල්ලා ඒ අනුව පුහුණු වෙලා අපේ හිතේ යම් කිසිේ නොබැඳී සිටීමක් අනිශ්‍රිත භාවයක් ලොවේ කිසිවක් උපාදැන නොකර සිටීමක් වගේ තත්ත්යකට තාවකාලිකව හෝ අරගන්න පුළුවන් නං ඒ මට්ට මේදී මෙන්න මේ ධර් මේය හා සම්බන්ධ විතර්කත් බැහැර කරගත්තොත් අන තවත් සක්ෂම මට්ටමකට හිතගන්න පුළ බුදුරජාණන් වහන්සේ දෙන ඒ කියල දේශනා කල තියෙන ඒ ගාතාව එන දැන් තමන් වහන්සේට මේ පහුරෙන් ප්‍රෝජනවත් නැහැ ප්‍රෝජනයක් නැහැ කියන කතාව සෑන ගැඹුරක් තියෙනවා ඒ හැබැයි ඉතර වෙන්න කලින් විසිකල්ල හරිියන්නෙත් නෑ ඇැම් කෙ ඒ එකකත් කරනවා නේද මේයින්කරන්නන් අතින් ැති දැම ංකාරම යුරයින කිය හමත් කරන්න ඒක නොවේ මේ කියන්නේින් ප්‍රයෝජනය ගත්තට පස්සේ හිත යම්කිසිේ දියුණුවක් ලැබුවට පස් ෙ දැන් ඒකත් කල්පනා කර න්න නෙේ තියන්නේ ඒට වඩා ගැම්මට න්නයි තියෙන්නේ. හිතට පුළුවන්ද කිසිම ප්‍රපංචක් කරන්න තුයින්න ධර්මය හා සම්බන්ධයෙන්වත් දිගර තීය කල්පනා නොකරන්න බලුවන්ද. කියල එහෙනම් යම්කිසේ අවබෝධයකට එත නැත්තා පත්තේ යුත. සිංසාම් මෙන්න මේ ධර්මිතර්ක ගැත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියනවා. තකට මේ බුදුරජන් වහන්සේ දෙන පිළිතුරේ සඳහන් වෙන මෙන්න මේ ඕග හතර ගැ කාම ඕෝග බවෝග දිිට්ටි ඕග අවි්‍යා ඕෝග. මේ ඔක්කොම නිකන් සැඩ පහරවල්. අපේ හිතේ විවිධාකාල කෙළෙ සැඩ පහරවල් පාටම නිකන් මතු වෙන්න පුළුවන් ඒකට අපි ඔ ගහගෙන යන්න පුළුවන්. තැම වෙලා දෙෙන බොහොම සිල්ලාරගෙන බොහොම සාන්ත ධාන්ත වෙන්න හැබ හිටපුගමන් දන්නමන ඔන්න කාම ඕෝගයක් කෙන. දන්නමන හිත රාගෙෙන් දැවන්න ගන්න එම ම් මොකක් හරි දෘෂ්ටියක් ෙන අරක ිහිමත් දන්නේ මේ මේ විදිර විය යුතුමයි කෙන ඔන්න දැඩිවග්‍රහණය කරගන්න ඒට අහුවෙලා ඔන්න ගාගයනවා. එහම නැත්තං ඊළඟ මට්ටමක් ගැන හිතනවා.ං අර මට්ටම ගන්න ඕනේ මේ මට්ටම ගන්න ඕනේ තාමත්වයක හම්බුණේ නෑ. ක මක්හරියේ ඉස්සරහා දෙයක් ගැන. බව තෘෂ්ණාවකින් ආපුත් තත්වයක්. බව තත්වයක් හිතින් හදාගෙන ඒක පැටලෙන්න්නත් පුළවා. එම නැත්තං මේ අවිද්‍යාවකින් මෙතන ම ඉන්නවා දැම් මට මනාවුනා දන්න ද දවාලක්න ලිල්තු වුණ. ත් යන දැන්මට ප්‍රශ්නක දැන් මංකොහෙදන්නේ. මෙතන මම නැද්ද ඕවදා ගත්තට පසසි ආයිත් අවිද්‍යාවකම් පැටනවා. ති මෙන්න මේ වගේ විවිධ කෙලෙ සැඩ පහරල් වලට අපේ හිතා අහුසු වෙන්න පුළුවන්. එවැ පැටල් එන්න පුළුවන් තිතකොට මේ සියල්ල තරණය කරමින් යායුතු ගමනක්තියනවා තිීතකට මේ බුදුරජන් වහන්සේ මේ සියල්ල තරණය කල්ලා ඒ සඳහා ඒ තමන් වහන්සේගේ ධර්මය උපයෝගී කරගෙන දැන් එතරයි වාසේ කරන්නේ ඒ නිසා උන්වහන්සට දැන් තවදුරටත් මේ පහුරෙන් ප්‍රයෝජනයක් නෑ. ඒ නිසා වැස්ස කැම්මති නම් වහින්න ගෙට බුදුරන් වහසේ දේශනා කරනවා. හොඳ පින්ගත්ති හෙමනම් ධනිය ගෝපාල සූත්‍රයේ මුල්කරගෙන අපි ඒක තවත් ගාතා කීපයක් අද සාකච්ඡා කලා. ඉතාම සුන්දර සූත්‍රයක් එක පැත්කින් සහිතයේ පැත්තක් පිළිබව වෙනවා තාත් පැත්කින් දර්ශනික පැත්ක් පෙනම වෙන. පැත්තකින් ගෘහස්ථ ජීවිතයත් අනිත් පැත්තිෙන් ධ්‍යාත්යක ජීවිතයත් නැත්තං කැම්බුරු විපසනාවක් පැත්තත් පිළි පුුවෙන තිමිම වගේ තරන්න සංසනාත්මකව යන ගමනක් මේ සූත්‍රය තුළම විදහපානො ඇති අපි තවදුරටත් මේ කරුණු කාරණ විමසන්න ඉදිරිය තුත් සාන්තයමු පජි ෙඩෙකුසාහන් වහන්සේ තවදුරටත් මේවා ගැන විස්තර විභා කලා දේවී ඉතිං අපිත් අද දවස තුළ මේ ධර්මය ශ්‍රමණය කල්ලා අපේ ජීවිතයටත් මේකින් යම් යම් තොරතුරු උකහාගෙන යම් යම් ගැඹුරක් ඇතිකරගෙන අපේ ජීවිතයත් තෞදුරට සාර්ථකරගන්න අපේ භහවනාවත් අවදුට සාර්ථකර ගන්න උත්සාාවත්වමු එස දහා මඟ පෙන්නීමක් දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිදු වේවා කියල ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනා ඕසන් කරනෝ සිලු දෙනාටම තෙරුවන් සරණ.